සංඛ්‍යාපාඩම හැබැයි සංඛ්‍යාපාඩම් තුනක්ම මේ වෙනකොට කරලා ඉවරයි. මේ කරන්නේ හතරවෙනි සංඛ්‍යාපාඩම. එහෙනම් අපි මාතෘකාව ලියමු සංඛ්‍යා හතර. දැන් ලියා ගන්න. මේක අලුත්ම පාඩමක්. අලුත් පිටුවක ලියනවා නම් ගොඩක් හොඳයි. සංඛ්‍යා හතර කියන පාඩම. හොඳයි පුතේ, දැන් ඔයාලා දහස වෙනකම් සංඛ්‍යා දැනගෙන ඉන්නේ. එතකොට මේ පාඩමේදී අපිට කරන්න තියෙන්නේ මේ සංඛ්‍යා අංගින විශාල සංඛ්‍යාව හොයනවා, උදා සංඛ්‍යාව හොයනවා, ඊට පස්සේ අනිත් සංඛ්‍යාවත් හොයනවා නේද? විශාල සංඛ්‍යාව කුඩා සංඛ්‍යාව සෙවීම තමයි මේ පාඩමේදී කරන්න තියෙන්නේ. ඉතින් හරි ලේසි පාඩමක්. ඔයාලාට මේක බොහොම පහසු පාඩමක්. හරි අහන් ඉන්න. මුලින්ම මම පොඩි පොඩි ප්‍රශ්න කීපයක් අහන්නම්කො නේද? පොඩි පොඩි ප්‍රශ්න කීපයක් අහන්නම්. හොඳයි, මයික් මියුට් කරගන්න ඕන. හරි මම මියුට් කරා. හතර සහ නවය යන සංඛ්‍යා දෙකෙන් කුඩා සංඛ්‍යාව කුමක්ද? හතර සහ නවය යන සංඛ්‍යා පහ සහ පහළව යන සංඛ්‍යා දෙකෙන් විශාල සංඛ්‍යාව මොකද්ද? පහ සහ පහළව සංඛ්‍යා විශාල සංඛ්‍යා. විශාල සංඛ්‍යාව මං අහන්නේ විශාල සංඛ්‍යාව. විශාල සංඛ්‍යාව විශාල සංඛ්‍යාව හොඳයි. දැන් අහගෙන ඉන්න, දැන් අහගෙන ඉන්න. මෙන්න මම සංඛ්‍යා දෙකක් ලියනවා බෝඩ් එකේ. ඔයාලා මුකුත් ලියන්න යන්න එපා දැන්ම. හොඳයි, අහගෙන ඉන්න විතරයි. මෙන්න සංඛ්‍යා එකක් 57, අනිත් එක 73. නේද? ඔන්න සංඛ්‍යා දෙක මම බෝඩ් එකේ කිව්වා. හරි. දැන් මේ සංඛ්‍යා දෙකේ අපි බලමු පුතේ මේ ඉලක්කම් පිහිටලා තිබෙන ස්ථානය අනුව නේද නිරූපණය වන අගය බලමු අපි. දැන් මේ සංඛ්‍යා දෙකේ 10වා ගණන ඔයාලා දන්නවනේ නේද? මේ 10වා 5ක් තියෙනවා, මේකේ 10වා 7ක් තියෙනවා නේද? 53 10වා 5යි, 57 මේකේ 10වා 7ක් තියෙනවා. හරි. දැන් මට කියන්න 57ට 10වා 73ට වඩා 57 10වා වැඩිද අඩු? හැත්තතුනට වඩා 57 10වා අඩුද වැඩිද? 57 අඩුද වැඩිද කියලා. අඩුයි. අඩුයි. 10වා මේකේ වැඩි නිසා මේ සංඛ්‍යාව විශාලයි. 73 කියලා තියෙනවා. අයි 10වා තියෙනවනේ. 73 57ට වඩා 10වා වැඩි පුර තිබෙන නිසා අපි 73 විශාල සංඛ්‍යාව විදියට ගන්න නේද? මේ සංඛ්‍යාව මොකද්ද? විශාල සංඛ්‍යාව. මේ සංඛ්‍යාව
संख्या कोई दहा मेके दहा दहा संख्या विशाल හරි මෙන්න මේ වගේ වැඩක් දැන් කරන්න. හයි. හරි. බී බී බී. හොඳයි. කතා කරන්න එපා. රයිට්. එහෙනම් පුතේ මේ මෙහෙම කරමු අපි. නේද? මම සංඛ්‍යා දෙකක් දෙනවා සංඛ්‍යා දෙක දෙක දෙනවා හොඳද ඔයාලා මේ මේ සංඛ්‍යා පද දෙකෙන් කුඩා සංඛ්‍යාව හඳුනා ගන්න කුඩා සංඛ්‍යාව හඳුනා ගන්න හොඳයි රයිට් මෙන්න මම දෙනවා පොඩි පැරණිමක් ලියන්නද සර් ලියන්න දැන් ලියන්න කොටු දෙකක් කද ගන්න ඕනේද? ඔව් මේ සංඛ්‍යාපත් ඔයාලා දන්නවනේ. පාට පැන්සල යන්ද තමක් නැහැ කොටුව. හ්ම්. හ්ම්. ආ සර්ටද කතා කරේ? ටීචර් සර් කුඩා සංඛ්‍යාව කියලා ඔය 15 23 ඉස්සර ලියන්නද? ඔව් කුඩා සංඛ්‍යාව මේ ඉස්සරේ ලියන්න. කුඩා අපි පළවෙනි එක මේ දෙවෙනි එක කුඩා සංඛ්‍යාව කියාව කුඩා සංඛ්‍යාව 15 ආ ඉස්සරේ ලියන්න දෙන්නම කියන්න එපා කියලා ලිව්වා හරි සර් සතු කලිය ලිව්වයි සර් හොඳයි හොඳයි දැන් හරි පාඩම කියලා නේද හොඳයි පාට පැන්සලක් ගන්න හරි දා ගන්න පහළව මේකෙ මෙතන 23 කුඩා සංඛ්‍යාවක්ද 15 15 15 හරි හරි දා ගන්න පුළුවන් හරිනම් 70 හරියට දා ගන්න විශාල සංඛ්‍යාවක් කුමක්ද 75 75 හරි 75 මොකද ඒකේ 10 7ක් තියෙන නිසා නේද? 57 51 තියෙන 10 5යි. ඒ නිසා ඒක කුඩා. හරි.
දෙකම හරිනම් තරුවක් දා ගන්න පුළුවන්. දෙකම හරිනම් තරුවක් දා ගන්න. සතු ස්ටක්ින්නවද? හා හා. ඊළඟට අපිට වගුවක් අඳින්න තියෙනවා මෙන්න මේ වගේ පොඩි වගුවක්. පොත පෙන්නන්නද? නෑ පොතේ පස්සේ පෙන්නමු. වගුව පාට පැන්සල් වලින් ඇඳවත් කමක් නැහැ. එක පැත්තක විශාල සංඛ්‍යාවක්. එක පැත්තක තියෙන කුඩා සංඛ්‍යාවක් අනිත් පැත්තේ තියෙන විශාල සංඛ්‍යාවක්. මම සංඛ්‍යා දෙනවා. හොඳයි ඔන්න මම සංඛ්‍යා දෙන්න හදන්නේ. මම දෙන්නේ සංඛ්‍යා දෙක දෙක. හොඳද? සංඛ්‍යා දෙක දෙක තමයි ඔයාලට දෙන්නේ. දෙනවද? ඔව් මම සංඛ්‍යා දෙනවා. සංඛ්‍යා දෙනවද? ඔව් දෙනවා දෙනවා. හරි. තීරු කීයක් තියෙනවද? 1 2 3 4 5. තීරු පහක් තියෙනවා. ඒ කියන්නේ සංඛ්‍යා ජෝඩු පහක් දෙන්න ඕන. මෙන්න පළවෙනි සංඛ්‍යා දෙක මෙන්න. මෙහෙ බලන්න මෙහෙ බලන්න.
කුඩා සංඛ්‍යාව තෝරලා කුඩා සංඛ්‍යාව තීරුවේ ලියන්න. විශාල සංඛ්‍යාව තෝරලා විශාල සංඛ්‍යාව තීරුවේ ලියන්න. හරිද? නැස. හරි සර්. හරි සර්. හොඳයි මෙන්න දෙවනි. හරි සර්. ආ මෙන්න දෙවනි සංඛ්‍යා දෙක. හරි සර්. හොඳයි. ආ මෙන්න තුන්වෙනි සංඛ්‍යා දෙක. අනු හතර හැත්තෑව හරි සර් හරි සර් හරි සර් හරි සර් ඔව් මෙන්න හතරවෙනි සංඛ්‍යා දෙක संख्या देख හතලිස් හතර දාහ හතර හතලිස් හරි සර් සාරි සර් ආ හොඳයි හොඳයි හරි එහෙනම් අපි උත්තර බලමු සර් පස්සෙන් කියන්නකෝ ඔව් ඔන්න හරිද වැරදිද කියලා බලන්න උඩා සංඛ්‍යාව తీරුවේ පළවෙනි එකේ 8 තියෙන්න ඕන ඊළඟ පැත්තේ 17 තියෙන්න ඕන. සෑ පළවෙනි පස්වෙනි එකේ වැරදි. හරි. ආ දෙවෙනි එකේ ආ කුඩා එකේ 20 තියෙන්න ඕන මේකේ 25 තියෙන්න ඕන. සත්ත බැලත් නිවිලා. ඔව් තුන්වෙනි එකේ සේවට චූටි හරියක් දාගන්නද? ආහා. මෙතන 70 තියෙන්න ඕන මෙතන 94 තියෙන්න ඕන. සත්ත වැරදි. හතරවෙනි එකේ මෙතන 61 තියෙන්න ඕන මෙතන 91 තිබෙන්න ඕන. පස්වෙනි එකේ 14 47 ඔව් පස්වෙනි එකේ කුඩා සංඛ්‍යාව 14 විශාල සංඛ්‍යාව 44 හොඳයි චුටි හරියට සර් ඔක්කොම හරිනම් පරුවක් දාන්න හරියට දාන්නද ආ හරියක් හරි දාගන්න කමක් නැහැ හැබැයි පොඩි හරි දාගන්න චූටි ඒවා එහෙනම් දැන් ඔන්න කුඩා සංඛ්‍යාවයි විශාල සංඛ්‍යාවයි හොයන්න ඔයාලට පුළුවන් නේද
හැබැයි අපි ඊළඟට කරන්නේ තක් අමාරු පාඩම. ඒ තමයි මාතෘකාව ලියාගනිමු. ඉලක්කම් තුනේදී සංඛ්‍යා වල ඉලක්කම් තුනේහි සංඛ්‍යාවල තුනේහි සංඛ්‍යාවල ඉලක්කම් තුනේහි සංඛ්‍යාවල කුඩා ඇල ඉලක් විශාල සංඛ්‍යා සොයමු. ටිකක් දිගයි මාතෘකාව. මෙතෙක් වෙලා කරේ පුතේ අපි ඉලක්කම් දෙකේ සංඛ්‍යාවලනේ නේද? 99 වෙනකන් විතරයි. දැන් ඔන්න 100ට වැඩි 1000ට අඩු සංඛ්‍යාවල කුඩා සහ විශාල සංඛ්‍යා හඳුනා ගන්න තමයි දැන් ඔන්න ඔයාලා සූදානම් වෙන්නේ. ඉතින් මුලින්ම මේ සංඛ්‍යා දෙකක් මම බෝඩ් එකේ ලියනවා දැන්. ඔයාලා ලියන්න එපා හොඳේ. ඔව් මෙන්න සංඛ්‍යා දෙක. හරිද? මම ලියන්නම් 725 කියන සංඛ්‍යාවයි 431 කියන සංඛ්‍යාව. 725යි 431යි. ලියා ගන්නද? නෑ ඔයාලා ලියන්න එපා හොඳේ. ඔයාලා ලියන්න එපා. මාතෘකාව ලියලා අහගෙන ඉන්න. දැන් මට කියන්න මේ සංඛ්‍යා දෙකෙන් විශාල සංඛ්‍යාව හොයාගන්නේ කොහොමද? කාටද උත්තරේ කියන්න පුළුවන්? 725 825 උත්තරේ ඔව්. හරි පුතේ උත්තරේ මම දන්නවා. මම දන්නවා ඔයාලා දන්න බව. 725 තමයි. නමුත් 725 කියලා ඔයාලා හොයාගත්තේ කොහොමද? කොහොමද හොයාගත්තේ? හතරට වඩා හතර වැඩි. හතර පොඩි. හතර ගුයි. මෙතන නේද? සියේවා බලනවා. නේද? සියේවා දිහා බලනවා. මෙතන සියේවා හතරයි. මෙතන සියේවා තියෙන හතක් තියෙන. අනිත් 10වා දිහා බලන්න ඕනෙත් නැහැ. එකේවා දිහා බලන්න ඕනෙත් නැහැ. නේද? ඒවා අපි අතහැරලා දාන්න පුළුවන්. මොකද 100ේවා දිහා බැලුවහම මෙතන 100ේවා හතක් නේද? 100 200 300 400 500 600 700 100ේවා හතක් කියන්නේ 700ක්. නේද? 100ේවා හතරක් කියන්නේ 400යි. 700ද 400ද විශාල. 700. 700 විශාල. එහෙනම් මෙන්න 725 විශාල සංඛ්‍යා විදියට අපිට ගන්න පුළුවන්. නේද? 725 විශාල සංඛ්‍යා විදියට ගන්න පුළුවන්. හොඳයි. ඔයාලත් මේ කොටු දෙක ඇඳගෙන මේ විදියටම රවුම් දාගන්න මේ සියයේවා තිබෙන ඉලක්කම් වලට. හරි. හරි. දැන් අපිට ලියන්න පුළුවන් විශාල සංඛ්‍යාව කුමක්ද කියලා. ගන්න ආ විනාඩියක් ඉන්නම්.
හොඳයි කවුද බලමු හරි ගන්න එකට विशाल संख्या बल प्रश्न विशाल संख्या दहाने धातने අනිත් එකේ 562 දෙකේ තියෙන්නේ 6නේ හැබැයි ඒකට එකක් මේ එන්නේ පැයි ඒක නිසා 573 ඕ ඕ හරි දැන් අහගමුකෝ ඒ කිව්ව කතාව හරි නේද දැන් පුතේ මෙතන සියයේ වා දිහා බලන්න මේ දෙකේම තියෙන්නේ පහනේ සියයේ වා සමානයි සියයේ වා වලින් විශාල සංඛ්‍යාව හොයාගන්න බැහැ 10 ඒවා विशाल विशाल संख्या विशाल සේවට පුංචි ටික් එකක් දා ගන්නද සර් ආ සර් වීඩියෝ එක වනවද ආ ඔපුරේ වීඩියෝ එක දානවා හා සර් मेने
अरे एक ही तो वाला विशाल संख्या गुणा संख्या के लिए अटिन लिया गन फोटो देखे अंदर आप संख्या देख लिए मु एक का तीन ने आठ सी या पाना स्तून है अनित्य के तीन ने आठ सी या पाना आठ दें को ओके विशाल में संख्या व आठ सी या पाना स्तून है ना आठ सी या पाना आठ एक एक स्थान दी तमा होया गाने अट स्थाई तुन कुडा ओ ओ एक ये बुक आतावा हाल नेद अनिता यार देख का तो पुते वाला अट समान है सीए ये वा समान है नेद दहाई वा दहाई वा पाने का ना नेद असमान है वेन्ने के नाम ये वा एक स्थान है विशाल अट विशाल संख्या विशाल संख्या मोकद दहाएवत समान इकेवत समान इलाकम संख्या देखे म दहाएवा सहासीएवा समान नेद यहाँ आपने विचार संख्या भी दिए मित्र लिया न मैंने किया द आठ सीए पानास आठ उड़ा संख्या वे आठ सीए पानास तून कारनेद එහෙනම් දැන් ඔන්න මොන විදියට සංඛ්‍යා ඔයාලට දුන්නත් ඔයාලට පුළුවන් විශාල සංඛ්‍යා සහ කුඩා සංඛ්‍යා හොයාගන්න නේද 10කට අඩු ඕනෑම සංඛ්‍යා දෙකක් දුන්නට පස්සේ විශාල සංඛ්‍යාව සහ කුඩා සංඛ්‍යාව හඳුනා ගන්න දැන් ඔයාලට පුළුවන් ඒ කොහොමද පුළුවන් වෙන්නේ ඔයාල දැන් මුලින්ම බලන්නේ සියයේ ඒවයි නේද ලේසිම ක්‍රමේ තමයි සියයේ ඒවයි අහන්නිට පුතා ඔව් චුට්ටක් අහගෙන මම කියන දේ කිසිම ක්‍රමේ තමයි සියයේ වා දිහා බලන එක සියයේ වා ඉලක් සංඛ්‍යා දෙකේම සමාන නම් ඊළඟට 10ේ වා දෙස බලන්න 10ේ වත් සමාන නම් ඊළඟට 1ේ වා දිහා බලන්න නේද එහෙම තමයි අපි පිළිවෙලට තමයි යන්න වෙන්නේ පැහැදිලිද පිළිවෙලකට අපි සියයේ වා දෙස බලනවා ඊළඟට 1 සමාන නම් 10ේ වා දෙස බලනවා 1ක් සමාන නම් 1ේ වා දෙස බලනවා පැහැදිලිද මම කියන දේ හොඳයි එහෙනම් ඕන මම තව කොටු දෙකක් දෙන්න ඔව් මෙන්න මේ කොටු දෙක ඔව් මේක ඉක්මනට කරන්න ඕන බලමු කාගේද හරියන්නේ කියලා එකට තියෙන්නේ 405 අනිත් එකේ තියෙන්නේ 400 ඔව් මේ දෙක සර් ඕකේ උත්තරේ 450 මොකද සියය ස්ථානේ පයේවා කොයිම කරන්නේ ඉක්ම කරන්න අපට සම්පූර්ණයෙන්ම හදලා කියන්න පුතේ මට හොඳේ සර් හරි